වන අලි නිසා අලි කරදර විඳින ගම්මානයක් පිළිබඳවයි මේ අවධානය. හම්බන්තොට කටුවැව හා කපුකිනි සෑය ප්‍රදේශයේ ජනතාව කාලයක් පුරා වන අලින්ගෙන් බැට කන ගම්මාන දෙකක්. ගොවිතැන හා භෝගවගාවන්ගෙන් ජීවිකාව ගෙන යන මේ ගම්මානවල වැසියන්ට තමන්ගේ ජීවිකාව දැන් කරගෙන යන්නට පමණක් නොව තමන්ගේ නිවාසවල සිටීම පවා අනුතුරුදායක තත්වයකට පත්වී තිබෙනවා. ඒ වන අලින් දහවල් කාලයේදීද ගම් වදින නිසායි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකරන බවයි. අලි වැටක් ඉදිකර තිබුණද එය අක්‍රීය තත්වයේ පවතින බව ඔවුන් පෙන්වා දෙනවා. කෝටි ගාණක් වේදන් කළ හදපු අලි වැට දැනට අභාවයට ගිහින් තියෙන්නේ. ඉහළ නිලධාරීන් මේ ගැන කිසිම දෙයක් හොයන්නේ නැහැනේ. වත්ත කෑවක් නැහැ, ගේවත් ඉතුරු කරලා දැන් ගේත් නැහැනේ. මේ දර්ශනය අප පටිගත කළේ අද දහවල් හම්බන්තොට කතරගම ප්‍රධාන මාර්ගයේ කටුවැව ගම්මානය අසලදී. මේ අතර ඊයේ රාත්‍රියේ සූර්යවැව ප්‍රදේශයට ගම්වැදුණු වන අලින් දෙදෙනෙකු වගාලින්දකට වැටී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ හම්බන්තොට සහ සූර්යවැව වනජීවි නිලධාරීන් පැමිණ වනාලි දෙදෙනා ගොඩගත් බවයි. පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත හා සුන්දර මහදේව යන ගම්මානයන්හි ජීවත්වන ජනතාව වනාලි ගැටලුව හේතුවෙන් මහත් දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා. වනාලි ගම්මානයට පැමිණීමට ප්‍රධාන හේතුව වන්නේ මොරවැව ප්‍රදේශයේ සිට වැලිකන්ද රුහුණුකත ප්‍රදේශය දක්වා දිවෙන විදුලි වැට සක්‍රිය තත්ත්වයේ නොමැති වීමයි. දිවා රාත්‍රී දෙකේදීම වන අලීන් ගම්වදින බවට මෙම දර්ශන සාක්ෂි දරනවා. අතේ තිබිච්ච ටෝච් එකෙන් මෙහෙම කළා දවලා ගහපු හින්දා මේ ටෝච් එක ලියවම ගියානේ. ඔව්. පැත්තකට ගියේ හින්දා බේරුණා මේ. කෙසේ වෙතත් වන අලීන් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන මේ ජනතාව සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ දැස් යොමු නොවීම නම් ඛේදවාචකයක්.